සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට. දුර ගමන් යන තනිව හැසිරෙන එක් තැනක නොරඳෙන මේ සිත පාලනය කරගන්නට හසුරුවා ගන්නට ඔබට හැකිනම් පරම සැපේවන නිර්වාණය කරා ගමන් කරන්නට ඇති හොඳම මාර්ගය එයයි. සදැහැවතුනි, සිත පාලනය කරගන්නට, සිත සංවර කරගන්නට, එතුලින් දෙලව දියුණුව සලසා ගන්නට ඔබට මඟ පෙන්වනු පිණිස අදත් විවේකී ඉරිදා දවසේ ප්‍රතිවේක්ෂා දේශනා මාලාවේ අද දවසට නියමිත දේශනාව ඔබ වෙත ගෙනෙන්නට අප මෙලෙස සූදානම් වන්නේ. ඒ උදෙසා අප සැම කෙරෙහි මෙත් සිතින් ධර්ම සභාවට සුපුරුදු පරිදිම වැඩම කොට වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි නමස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. ප්‍රතිවේක්ෂා දේශනා මාලාවේ 26 වන සතියේ අවසාන දේශනාව ඉරිදා දවසට නියමිත අභිධර්ම දේශනාවයි ස්වාමින් වහන්සේ පවත්වන්නට සූදානම් වන්නේ. අද දේශනාව සඳහා දායකත්වය ලබාගෙන කටයුතු කරන්නේ ප්‍රතිවේක්ෂා දේශනා මාලාව හා දිනපතා එක් ආසු වන ඒ අනුව කටයුතු කරන සදැහැති පින්වත් පිරිසක්. එසේනම් අපි ගෞරවනීය ස්වාමින් වහන්සේට නමස්කාර පූර්වකව දැන් ඇරයුම් කරමු. අප සැම කෙරෙහි මෙත් සිතින් මෙතෙන් පටන් මේ දේශනාව පවත්වන හැටියට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. චිත්තේන නියති ලෝකෝ, චිත්තේන පරිකස්සති, චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්ව ගෝති. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. ඒ සඳහා ඒ ධර්මය අපි දැනගන්න ඕනේ. දැනගත්තු ධර්මය අපේ ජීවිතයත් එක්ක සසඳලා ගලපලා ජීවිතයට එකතු කරගන්න ඕනේ. අපි හැමදාම මතක් කරනවා, මොන තරම් ත්‍රිපිටකයම කටපාඩම් කරගත්තත් තමන්ගේ තරහ යන එක, ඊරිසියාව, ක්‍රෝධය, වෛරය, මාන්නය, ගිජුකම්, කෑදරකම් ආදී ලෝභය ආදී අකුසල ධර්මයන් තමන්ගේ සිතේ නැගෙන එකේ අඩුවක් වෙලා නැත්තම් අපි මේවා කතා කරාට ඇති වැඩක් වෙන්නේ නැහැ. ඉතින් අද අභිධර්ම පාඩම, අපි හැමදාම කියන්නේ අභිධර්ම ඉගෙන ගද්දිත් අභිධර්මය තුළින් ත්‍රිලක්ෂණය මතු කරගන්න අපිට පුළුවන්කමක් නැත්නම්, එහෙම හැඟීමක් ත්‍රිලක්ෂණය පිළිබඳව යම් අදහසක් ඇති කරගන්න අපි උත්සාහ නැකරුවොත් මේක තවත් එක් පොත්පත්වල තියෙන කාරණා ඒක රාශි කරගැනීමක් වෙනවා. මේක තුළ පරම අදහස තියෙන්න ඕන, ප්‍රායෝගිකව අපිට කෙලෙස් අඩු වෙන්න ඕන ධර්මයක් ඉගෙන ගන්න ඕන. ඉතින් ඒ අනුව යමින් තමයි අපි ප්‍රායෝගිකව මේක සිද්ධ කරන විදිහක් කතා කරන්නේ. ඉතින් මේ වෙනකන් කතා කරපු කාරණාවල ඉතාම කෙටි සාරාංශයක් හැමදාම සාකච්ඡා කරන්නේ හැමෝගෙම පහසුව සඳහා. දැනට අපි කතා කරමින් ඉන්නේ සම්ප්‍රයෝග ණය පිළිබඳවයි. මේ දිනවල කතා කරගෙන ඉන්නේ සම්ප්‍රයෝග ණය, ඒ කියන්නේ ඒ චෛතසිකයන් යෙදෙන සිත් මොනවද කියලා. ඉතින් මේක ගැන මතක් කරන්ඩ අපි කරන හඳුන්වා දීම අද වුණත් වැඩසටහන ඉස්සෙල්ලාම, අද පාඩම ඉස්සෙල්ලාම අහන කෙනෙකුට වුණත් නැවත ඒකට අවතීර්ණ වෙන්න පුළුවන් වෙන්න අපි හැමදාම කරපු ටික පිළිබඳ සාරාංශයක් සාකච්ඡා කරනවා. චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා කියන ලෝකයේ තියෙන ඔක්කොම වස්තු ටික ගත්තාම සියලු දේ ලෝකයේ තියෙන චිත්ත චෛතසික රූප නිබ්බාන කියන තැනට වැටෙනවා. ඒතර නිබ්බාන කියන නිර්වාණ සාන්තිය අයින් කරපුවාම එතනින් අපිට ඉතුරු වෙන්නේ රූප චිත්ත චෛතසික. චිත්තචෛතසික රූප කියන තින් අපි රූප කියන එක පොඩ්ඩක් බැහැර කරා. දැනට ඉස්සෙල්ලාම අපි චිත්තචෛතසිකයන් ගැන සාකච්ඡා කරන්න ඕන හින්දා ඒකෙදි චිත්තචෛතසික කියන්නේ මොනවද කියලා මම විස්තර කරා හොඳින්ම. කාලයක් තිස්සේ හැමදාම උදේම වැඩසටහනේ ඉස්සෙල්ලාම මේක කියනවා.
සිත කියන්නේ අපේ මේ අපිට දැනෙන චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන ආකාරයට සකස් වෙන සිත. මේ සිතත් එක්කම ඉපදිලා සිතත් එක්කම නැති වෙලා යන සිත ගන්න අරමුණම ගන්න සිත උපදින තැනම උපදින තවත් එක් සිත නොවන සිතට අන්නේ වූ ක්‍රියාවන් වගේක් තියෙනවා. අන්න ඒකට කියනවා චෛතසිකයන් කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කරේ චෛතසිකයන් ගැන, සිත් ටික ගැන. අමාරු හින්දා අපි පොඩ්ඩක් වෙනස් කරා සාමාන්‍ය පාඩම් වල තියෙනවට වැඩිය. අපි ඉස්සෙල්ලා චෛතසිකයන් ටික ගැන සාකච්ඡා කරා. ඊට පස්සේ සිත් 121ක් ගැන සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කරන්න හේතු වෙච්ච අරමුණ මම මුලින්දම පැහැදිලි කරා. මේවා අපේ ජීවිතයට සම්බන්ධ විය යුතුයි. අපේ ජීවිතේ සිද්ධ වෙන සිද්ධියක් මේ. සිද්ධ වෙන සිද්ධියක් ඒක ප්‍රායෝගිකව පේන්න තියෙනවා. උදාහරණයක් විදිහට තරහයි මෛත්‍රියයි එකවර එනවද අපේ හිතේ? හා, එහෙනම් කුසල චෛතසිකයන් අකුසල චෛතසිකයන් දෙක එකවර අපේ සිත්වල එන්නේ නැහැ. එහෙනම් මේ එතනින්මත් අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක් තියෙනවා. මේ කතා කරන්නේ එහෙනම් කවුරුත් ගැන නෙවෙයි, අපි ගැන. අපේ සිත ගැනයි අපි ධර්මය තුළ කතා කරන්නේ. ඒක ප්‍රායෝගික දහමක්. ඒක ප්‍රායෝගික කරගන්න අපි දැනගන්න ඕනේ. ඒක එක්තරා වර්ගීකරණයක් අපිට අපි ගැන තේරුම් ගන්න පහසු වෙන්න. ඉතින් මේකෙදි අපි කුමක්ද අපේ මූලික අරමුණ කියලා මම හැමදාම කතා කරා. සිත් කියන්නේ හරියට නිකන් මම කතා කරේ මේකට උදාහරණයක් අරගෙන පාසලක ඉන්න ළමයි වගේ කියලා. පාසලක ඉන්න ළමයි ඉන්නවා. ඒ ළමයි එකතු කරලා සමිති ටිකක් හදලා තියෙනවා. අද ක්‍රීඩා සමිතිය, සිංහල සමිතිය, සාහිත්‍ය සමිතිය, ඒ වගේ නොයෙකුත් සමිති කීපයක් හදලා තියෙනවා. සමිති වගේක් හදලා තියෙනවා. එතකොට මෙන්න බලන්න, ගුරුවරයෙක් පාසල ගැන හොඳ දැනීමක් තියෙන, අවබෝධයක් තියෙන ගුරුවරයෙකුට මෙන්න මේ ප්‍රශ්න දෙකටම උත්තර දෙන්න පුළුවන් නේද? දැන් සමිති ටික හැදිලා තියෙන්නේ. සමිති හැදිලා තියෙන්නේ මොනවයින්ද? ළමයින්ගේ. ඒක ගුරුවරයෙක් ඉන්න මෙන්න මේ වගේ දක්ෂතාවයක් තියෙනවා. නොයෙකුත් සමිති අරගෙන ඒ සමිතිවල ඉන්න ළමයි කවුද කියන්නේ මේ ගුරුවරයා දන්නවා. සමිතිවල ඉන්න ළමයි කවුද කියන්නේ මේ ගුරුවරයා දන්නවා. ඒ වගේම එක ළමයෙක් ගත්තාම ඒ ළමයා ඉන්නේ කොයි කොයි සමිතිවලද කියනවත් මේ ගුරුවරයා දන්නවා. හරිද? සමිතියක් ගත්තාම ඒ සමිතියේ ඉන්න ළමයි ටික කවුද කියන්නේ මේ ගුරුවරයා දන්නවා. යාර කියන්න පුළුවන් මෙන්න මේ ළමයි ටික තමයි මේ සමිතියේ ඉන්නේ. සාහිත්‍ය සමිතියේ ඉන්නේ මේ ළමයි ටික, ක්‍රීඩා සමිතියේ ඉන්නේ මේ ළමයි ටික, ඉංග්‍රීසි සමිතියේ ඉන්නේ මේ ළමයි ටික කියලා ඒ ගුරුවරයා දන්නවා. එක ළමෙක් අපි ආරම්භ වෙන්න පහම කියනවා, ආ මේ ළමයා සිංහල සමිතියෙත් ඉන්නවා, සාහිත්‍ය සමිතියෙත් ඉන්නවා. තව ළමෙක් ආරම්භ වෙන්නේ මෙයා ඉන්නේ ඉංග්‍රීසි සමිතියේ විතරයි. තව ළමෙක් ආරම්භ වෙන්නේ මෙයා කියනවා මෙයා හැම සමිතියෙම ඉන්නවා. හරිද? ඒ වගේ දැන් මේ ඉස්කෝලේ ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් නේද එහෙනම් මේ? අන්න ඒ වගේ සමිති ටික කියන්නේ අපේ සිත් වගේ හරියට නිකන්. හරිද? ළමයි ටික කියන්නේ චෛතසික වගේ. එතකොට මේ චෛතසිකයන්ගේ එකතුවෙන් තමයි සමිතියක් හැදලා තියෙන්නේ, සිතක් හැදෙන්නේ. ඒතර අපි දැනගත යුතු දේවල් වගේ තියෙනවා. අභිධර්මයේ මූලිකව දන්න අය මූලිකවම අභිධර්මයේ හදාරණය දැනගත යුතුයි. නැත්නම් එතනින් එහාට ලොකු පැටලීම් සිද්ධ වෙන හින්දා අපි දැනගත යුතු දේවල් වගේ තියෙනවා. ඒ තමයි සමිතියක් හැදලා තියෙන සිත් මොනවද? සමිතියක් හැදලා තියෙන ළමයි කවුද කියලා දන්නවා වගේ. දැන් අපි සමිති කියලා කියේ සිත් වලට AA සිතේ යෙදෙන චෛතසිකයන් මොනවද? ඒ සිතේ අපිටම සමිති ටික උඩින් තියෙනවා. ළමයි ටික පල්ලෙහැන් ඉන්නවා. මේ ළමයි ටිකේ මේ සමිතිය හැදිලා, මේ ළමයි ටිකේ මේ සමිතිය හැදිලා, මේ ළමයි ටිකේ මේ සමිතිය හැදිලා එහෙමයි තියෙන්නේ. එතකොට AA සමිතියේ ඉන්න ළමයි කවුද කියන වගේ AA සිතෙහි යෙදෙන AA සිතවල යෙදෙන චෛතසිකයන් මොනවද? ඒකට කියනවා සංග්‍රහ ණය කියලා. හරි? ඊළඟට වෙනම ළමයෙක් ගන්නවා. ළමයෙක් අරගෙන අපි කියනවා මේ ළමයා අර සමිතියෙත් ඉන්නවා, අර සමිතියෙත් ඉන්නවා, අර සමිතියෙත් ඉන්නවා. එහෙනම් AA චෛතසිකයේ යෙදෙන සිත් මොනවද? ඒකට කියනවා සම්ප්‍රයෝග ණය කියලා. ණය කියන්නේ ක්‍රමය. එතකොට මේ කා ගැනද? මං ගැන. ඕක ගැන කතා කරනකොට අපිට මහා එපා කරපහ අදහසක් එනවා. අද ඕක දැනගන්නකොට මගේ ක්‍රියාවලිය කියලා මට තේරෙන්න ඕනේ. මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය කියලා. අඩුම ගානේ මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය මම දන්නේවත් නැහැ. මම දන්නේවත් නැති ක්‍රියාවලිය මගේ සිතේ සිද්ධ වෙන්නේ කියන එක හොඳට තේරෙනවා. එහෙනම් ඒක මගේ වැඩක්ද? නෑ. ඒක මගේ වැඩක් නෙවෙයි. මට ඕන හැටියට වෙනෙකුත් නෙවෙයි. ඒක නීතියකට අනුව සිද්ධ වෙන දෙයක්. එහෙනම් ඒක ආත්ම කරලා ගන්න පුළුවන්ද? බෑ. එපමණකින්ම අපිට ලොකු හැඟීමක් එනවා මේක අනාත්මයි කියලා. ඒ විතරක් නෙවෙයි, අභිධර්මානුකූලව අපිට හොඳට දන්නවා
උත්පාද ටිතිබංග කියන කාලයක් ඇතුළත සිතක් වෙනස් වෙලා නැවත සිතක් හැදෙනවා, අලුත් සිතක් හැදෙනවා කියලා. එහෙනම් ඒ හැදෙන සිත තිබ්බ සිතටම සර්ව සම වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් අඩුයි කියලා හොඳටම තෝරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් එතකොට දන්නවා නিত্যද අනිත්‍යයි කියලා. ඒකින්ද ත්‍රිලක්ෂණය මතු කරගන්න විශේෂයෙන් අනාත්ම සංඥාව මූලිකව මතු කරගන්න පුළුවන්. මේ ක්‍රියාවලිය කොහොමත් මම දන්නේවත් නැතුව මගේ ළඟ කාලයක් තිස්සේ සිද්ධ වෙලා තියෙන දෙයක් බව තේරුම් ගැනීම. ඉතින් ඒකින්ද ළමයි ටික සහ සමිති ටික ගැන ඉගෙන ගන්න නම් සමිති මොනවද කියලා දැනගන්නත් ඕනේ, ළමයි කවුද කියලා දැනගන්නත් ඕනේ. ඒකයි අපි සිත් සහ චෛතසික ගැන බොහෝ වශයෙන් කතා කරේ. එතනදිත් අපි කතා කරා සිත් බෙදෙන ආකාරයන් පිළිබඳව. මූලිකව මම මතක් කරන ඉක්මනට මතක් කරගන්න ඕනේ හින්දා සිත් ඔක්කොම අපි විස්තර වශයෙන් නම් 121ක් කියලා සඳහන් කරා. මේකෙන් කාම භූමියේ ඇති වෙන සිත් වලට කිව්වා කාමාවචර කියලා. රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර. රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියන ඔක්කොම කුසල් සිත්. එතකොට කාමාවචර පැත්තේ තියෙනවා කුසලුත් තියෙනවා අකුසලුත් තියෙනවා සහ අහේතුක කියලා කිව්වා අපි කුසල් අකුසල් මූල යෙදෙන්නේ නැති ඒවා. එතකොට හොඳටම පැහැදිලි මේවා බෙදෙන හැටි. හරි ඉක්මනට මම කිව්වා ඒ ටික ඒ සටහන මතක තියාගන්න. ඒක අපි ඔළුවේ තියෙන්න ඕන සටහනක් කියලා හැම වෙලේම. එතකොට එහෙනම් කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා සිත් ටික බෙදෙනවා. ඊතර කාමාවචර සිත් 54යි රූපාවචර සිත් 15යි කියන එක හොඳට මතක තියාගන්න පුළුවන්. මොකද ඒ කුසල පැත්තේ සිත් ටික ගත්තාම ඒවා බෙදෙන්නේ කොටස් තුනකට. කුසල විපාක ක්‍රියා. කුසල විපාක ක්‍රියා. ඊතර අරූපාවචරත් බෙදෙන්නේ කුසල විපාක ක්‍රියා. රූපාවචරත් කුසල විපාක ක්‍රියා, අරූපාවචරත් කුසල විපාක ක්‍රියා. එතකොට රූපාවචර පැත්තේ 15ක් එන්නේ ධ්‍යාන 5යි කුසල විපාක ක්‍රියා හින්දා 15යි. මම මේ කෙටියෙන් ඉක්මනට වේගින් කියන්නේ දැන් ඔවා ගොඩක් වෙලා කතා කරපු ඒවා හින්දා ආයෙ මතක් කරගන්න. අරූපාවචර පැත්තේ ධ්‍යාන 4යි, ඒ අරූපාවචර ධ්‍යාන 4යි. එතකොට 4යි කුසල විපාක ක්‍රියා වෙනකොට 4 + 3 12යි. ඊළඟට ලෝකෝත්තර සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන ඵල සිත් සහ මාර්ග සිත් වෙනකොට එතන 8යි 8යි. ඒක ධ්‍යාන 5ෙන් වැඩුණාම 40යි. ඒතර ධ්‍යාන නැති වෙලාවක අපි ඒක 8යි කියලායි ගන්නෙ. ඒ කියන්නේ ධ්‍යාන වලට අදාළ නැති චෛතසික ගැන කතා කරද්දී 89ක් වෙන විදිහට ගන්නව. අර ඔක්කොම එක කොටට යන හින්දා. ඊළඟට ඉතුරුනේ කාමාවචර පැත්ත. කාමාවචර පැත්තෙත් කුසල අකුසල සහ අහේතුක කියලායි බෙදුවේ. කුසල පැත්ත එතනත් බෙදෙන්නේ කුසල විපාක ක්‍රියා කියලා. කුසල විපාක. ඒක උඩ මතක තියාගන්න හරි ලේසි දැන්. ඇයි කුසල පැත්තේ ඔක්කොම ටික තියෙන්නේ කුසල විපාක ක්‍රියා. රූපාවචර, අරූපාවචර, කාමාවචර නේද? කාමාවචර කුසල ගත්තහමත් කුසල විපාක ක්‍රියා. අනිත් පැත්ත ගත්තහමත් රූපාවචර ගත්තත් කුසල විපාක ක්‍රියා. අරූපාවචර ගත්තත් කුසල විපාක ක්‍රියා. ඒතර කාමාවචර පැත්තේ කුසල සිත් යදෙන 8ක් තියෙනවා. ඒක අර සෝමනස්ස සහගත ආදි වශයෙන් බෙදලා තියෙන ඒවා ගත්තම ඥාන සම්ප්‍රයුක්ත සහ අසංකාරික කියන තුන් ආකාරයට වර්ණගෙන හින්දා 8ක් යදෙනවා. එහෙනම් කුසල 8යි, විපාක 8යි, ක්‍රියා 8යි. එතකොට ඔන්න 24යි කියලා මතක තියාගන්න ලේසි. එතකොට ඒවා එක පාටම මතකෙට එන්න ඕනේ. කාමාවචර පැත්තේ 8යි 8යි 8යි. කුසල විපාක ක්‍රියා. රූපාවචර එතකොට 5යි 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 15යි නේද? අරූපාවචර 4යි 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 12යි නේද? අර පැත්තෙන් ලෝකෝත්තර 40යි. එතකොට මේක ලේසි. හරිද? එතකොට දැන් අපිට ඉතුරුනේ තව මොනවද? යෙදිය හැකි සිත් කියලා මම මේ සිත් සටහන ඉක්මනට මතක් කරන්නේ. මතක තියාගන්න පහසු වෙන්න ඕනේ හින්දා. එතකොට කාමාවචර පැත්තේ තව ඉතුරු වෙනවා අහේතුක ටිකයි අකුසල සිත් එකයි. අකුසල සිත් එක කොච්චරද කියලා මතක තියාගන්න. එකත් හරිම ලේසි. ඒක බෙදෙන්නේ ලෝභ මූල, දේශ මූල, මොහ මූල. ලෝභ මූල 8යි අර වගේම 8 එක යෙදෙන ආකාරය දන්නවා. ඊට පස්සේ දේශ මූල 2යි, මොහ මූල 2යි. එතකොට එතන 8යි 2යි, 10යි 2යි, 12යි. නේද? හරි. එතකොට අහේතුක කියලා කියන්නේ අර අකුසල සිත්වල විපාකත් කුසල සිත්වල විපාකත් ක්‍රියාසිතුත් අන්න බලන්න. හරිද? ඒ කියන්නේ අහේතුක අකුසල සිත්, ඒ කියන්නේ
අහේතුක අකුසලසිත් අහේතුක කුසලසිත් සහ අහේතුක විපාක. සහේතුක පැත්ත අතරින් අපි දැම්මයකට නේද. ඒ මොනවාද විපාක වෙනකොට එතනේ විපාක සිත්වල ලෝභ දේශ මොහය දෙන්නේ නෑ, අලෝභ දේශ මොහය දෙන්නේ නෑ. ඒකයි අහේතුක කියලා කිව. හේතුවක් නෑ කියන එක නෙවෙයි, ලෝභ දේශ මොහ නැතිෙන. එතකොට එතන අකුසල විපාක 7යි, කුසල විපාක 8යි, ඊළඟට ක්‍රියාසිත 3යි. එතකොට 8යි 7යි 15යි 15යි 3යි 18යි. හොඳයි. ඔය විදිහට තමයි සිත් ටික බෙදලා ගියේ. ඊළඟට අපි චෛතසික පැත්තට ආපුවාම ඒකත් මම ඉක්මනට මතක් කරන්නම්. මේක මේ සටහන් මතක තියාගන්න ඕනේ. මම දැන් කාලයක් තිස්සේ කිව්වා දැන් පොතක් අරගෙන බලන්න කියලා. දැන් චෛතසික ගත්තහමත් කොටස් තුනකට ලේසියෙන් අපිට බෙදා ගන්න පුළුවන්කම තියෙනවා. එකක් තමයි අකුසල, අනිත් එක කුසල. කුසලේවට කියනවා සෝබන කියලා. හැම වෙලේම එහෙමයි, අර සිත් ගණන ගන්නකොටත් ඒවට කියන්නේ සෝබන සිත් කියලා. චෛතසික වලටත් කියනවා සෝබන රාශිය, කියන්නේ සෝබන ගොඩක් තියෙනවා සහ අකුසල ගොඩක් තියෙනවා සහ දෙකටම යන ඒවා තියෙනවා. දෙකටම යන ඒවට කිව්වා අනේ සමාන. හරිද? ලේසි ඉතින් මේක හරිම රසවත් හොයාගෙන යද්දි සාරාංශය ඔලුවට ගත්තට පස්සේ හරිම ලේසි. එකපාරටම අමාරුයි වගේ දැනුණාට සාරාංශය හිතර ගන්න එතකොට ලේසි. එහෙනම් අන්‍ය සමාන රාශිය කියලා කිව්වා. අන්‍ය සමාන රාශිය උන්න කට්ටියක් ඉන්නවා හැම සිතක් එක්කම යන. ඒකට කිව්වා සර්වචිත්ත සාධාරණ කියලා. හරිද? අය සමහර ඒවා වගේ තියෙනවා. සමහර වෙලා ඒවත් එක්ක යනවා, සමහර ඒවත් එක්ක යන්නේ නැහැ. හරිද? ඒවට කිව්වා පකීනක චෛතසික කියලා. එතකොට සෝබන රාශිය, අකුසල රාශිය සහ අන්‍ය සමාන රාශිය දෙකට බෙදුණා පකීනක සහ සර්වචිත්ත සාධාරණ කියලා. ඉතින් ওই විදිහට තමයි චෛතසික ටික බෙදලා ගියේ. චෛතසික 52යි. 52න් ඒක මතක තියාගන්න ලේසි. අර සර්වචිත්ත සාධාරණ 7යි. ප්‍රකීණක එකට වැඩි එකක් අඩුයි 6යි. ඊළඟට එතකොට මම කිව්වා 7යි 6යි 13යි. මතක තියාගන්න පහසු වෙන්න කිව්වා 13යි කියලා. මතක තියාගත්ත එක 13 අර ඇත්තක් නෙවෙයි ඒක. මිනිස්සු නිකන් සම්මතයක් තියෙන 13 හොඳ නැති ලක්මක් කියලා මම කිව්වා. එහෙම මතක තියාගන්න ඒක කියලා. ඊට පස්සේ එකක් වැඩි වෙනවා 14යි. ඒ තමයි අකුසල සිත් 14ක් තියෙනවා. ඊළඟට සෝබන සිත් 25ක් තියෙනවා. ඒක හැදෙන්නේ 10 අර පැත්තේ ඉඳන් 1 2 3යි. කොයි පැත්තේද සෝබන සිත් ගත්තාම අසෝබන සාධාරණ විරති අප්‍රමඤ්ඤ සහ ප්‍රඥා. ප්‍රඥා 1යි, අප්‍රමඤ්ඤ 2යි, විරති 3යි. 1 2 3යි. හැබැයි ඔය chart එක අරගෙන මම මේ කියන විදිහට chart එක දිහා බලන්න එතකොට ඒක මතක තියාගත්ත හැකි. මේ වගුව සටහන දිහා හොඳට මෙහෙම බලන්න. බලපුවා අපිට මේක හොඳට ඔළුවේ ඇඳිලා මතක තියාගන්න ඕනේ. හරිද? අර පැත්තේ 1 2 3යි. එතකොට කීයද? 3 2 5 1 6යි. එතකොට ඉතිරි 19 තමයි සෝබන චෛතසික. හරි. දැන් ඇති ඒක වේගෙන් කිව්ව. දැන් අද හිතේ මෙලෝ දෙයක් තේරුන්නේ. හොඳ වැඩේ. මොකද ඒ තේරුම් නැති එක ගැන අපි සතුටුයි. හේතුව ඇයි බැලුවේ නැත්තේ? ඇයි සතියෙම නේද බැලුවේ නැත්තේ? දැන් බලන්න ඕනේ. දැන් හරි බලපුවාම අපිට ඉක්මනට මේක තේරුම් ගන්න පුළුවන්. අමාරු නෑ. එකපාරටම සංකීර්ණයි වගේ දැනෙන්නේ අපි ඔළුවට ගන්නෙ නැති හින්දා. මේ සටහන අඳින්න. හරිද? මම හැමදාම කියලා තියෙනවා සිත් සටහන අඳින්න 121 කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර. කට්ටිය මට කියනවා ස්ක්‍රීන් එකේ මේක පෙන්වන්න කියලා. පෙන්වන්න ඕනේ නෑ. මේ පෙන්වනවා තමයි. හරිද? ඊට පස්සේ කාමාවචර ටික බෙදෙන හැටි අකුසල, අහේතුක, සෝබන කියලා බෙදෙන හැටි එතනින් ආය පල්හැට දාලා ඒ තුනක් දාලා අඳින්න. එතන ආය අර අකුසල ටික ලෝභ දේශ මෝහ. අර පැත්තෙන් රූපාවචර තුනට බෙදෙන හැටි, අරූපාවචර තුනට බෙදෙන හැටි. ඒ ටික බෙදෙන ටික මෙහෙම ඉක්මනට ඇඳගත්ත හැකි. ඇඳගෙන ඒක දිහා මෙහෙම බැලමත් දාන්න ඕන. හරිද? ඒකලා හොඳට බලලා මතක තියාගන්න. මතක තියාගත්ත පස්සේ අපි මොනව හරි කියනකොට එකපාරටම අපි කෙනකට එකපාරටම ප්‍රකීණක චෛතසිකයක් අරගෙන මේක යෙදෙන සිට ටික ගැන දැන් අපි කියන අපි දැන් ගිය සතියේ සාකච්ඡා කරා. ඒක මම වේගෙන් ඒ සාකච්ඡා කරපු ටිකත් වේගෙන් කියලා ඉදිරියට හිමින් යන්නේ. හරිද? ඒකෙන් දැන් සම්ප්‍රයෝග ණයක් වහම දැන් තමයි ඕන වෙන්නේ අපිට. මොකද මේ දෙකම ඕන දැන්. මේ සටහන් දෙකම සිත් සටහන සහ චෛතසික සටහන කියන දෙකම ඕන වෙනවා. ඒ ඉතින් මේ දැන් මිශ්‍රණය යන්නේ කතා කරන්න යන්නේ. සමිති ගැනයි ළමයි ගැනයි කතා කරන්න යන්නේ. ළමයි ටික ගැන හොඳට දැනගෙන ඉන්න ඕනේ. සමිති ගැන හොඳට දැනගෙන ඉන්න ඕනේ. එතකොට මිශ්‍ර වීම හොයාගන්න පුළුවන්.
එතකොට සම්ප්‍රයෝග වන නීති කීයක් කියලද මං කිව්වේ? සම්ප්‍රයෝග වෙන නීති 16ක් තියෙනවා. සම්ප්‍රයෝග ණය 16යි. ඒ 16 මතක තියාගත්තාම හරි. හරිද? මේක තමයි ලේසි ක්‍රමේ කරගන්න මේ ටික මතක තියාගත්තාම එතනින් එහාට අභිධර්මයේ එන හැම කාරණාවක්ම හොඳට තේරෙනවා. එහෙම නැතුව අපිට මේක මතක තියාගන්න හරිම අපහසුයි. අපි පාඩම් පටන් ගත්තෙත් මොන වගේ අරමුණකින්ද? දවසෙන් භාගයක් හැමදාම මේ ටික කියෝ කියෝ ඉන්නවා කියලා මේ කාටද අභිධර්මය ගැන හොඳට දන්න අයට හිතෙයි. මේ පාඩම අරමුණු කරේ අභිධර්මය ලුහු බඳින්නේ නැති අය සඳහා සරලව ටික දුරක් කියලා දීලා නවත්තන්න බලාගෙන. මොකද මමත් ගොඩක් දන්නේ නැති හින්දා මම හැමදාම මේක කියලා තියෙනවා. දන්න ටික කියලා දීලා නවත්තන්න ඕනේ හින්දා තමයි අපි මේක කෙටියෙන් පටන් ගත්තේ. නමුත් හැබැයි කරන ටික අපි දැනගෙන හරියට කරන්න ඕනේ සරලව. එතකොට අපිට ආස හිතෙනවා අභිධර්මයේ පැත්තට. නැත්තම් මේක කලින්ම අරගෙන සිත් 120ක් ගැන ඉගෙන ගන්න ගිය ගමන් ඔළුවේ කැක්කම හැදිලා මට නම් බෑ, මම භාවනා කරලා නිවන් දකින්නවා කියලා නිකන් ඉන්නවා. ඉතින් ඇත්තටම අභිධර්ම ඉගෙන ගැනීම භාවනාවට සහ ධර්මාවිශේෂයෙන් දිට්ඨි විසුද්ධිය, කාංකායතන විසුද්ධිය වැනි ඒවා සම්පාදනය කරගන්න ගියාම ලොකු පහසුවක් තියෙනවා. නැතුව නිවන් දකින්න බෑ කියන එක නෙවෙයි, ලොකු පහසුවක් තියෙනවා. හොඳයි. දැන් මේ කොටස් 16 ගැන අපි කතා කරා. ඒ කියන්නේ මොනවද? ක්‍රම 16ක් ගැන. මේකෙන් අපි දන්නවා දැන් චෛතසික ටික බෙදලා තියෙන හැටි මොනවද? අන්‍ය සමාන රාශිය. එතකොට ඒ අන්‍ය සමාන රාශියට අදාළ නීති 7ක් තියෙනවා. හරිද? අන්‍ය සමාන රාශියට අදාළ නීති 7යි. 16න් 7ක්ම අන්‍ය සමාන රාශියට අදාළ. ඒක එතකොට තමයි අපිට තේරුම් ගන්න ලේසි නීති 7 මොකද මේ කියලා බැලිය හැකි. සර්වචිත්ත සාධාරණ චෛතසික කිව්වහම ඔන්න නීති එතනම හම්බ වෙනවා. ඇයි? වචනින්ම හම්බ වෙනවා. හා, මේ හැම චෛතසිකයක්ම අන්‍ය සමාන රාශියේ තියෙන සර්වචිත්ත සාධාරණ චෛතසික හැම එකක්ම හැම සිතක් එක්කම යදී. ඒ කියන්නේ ඒ ළමයි ටික අපි වෙන් කරා. මං කියන්නේ චෛතසිකයන් ළමයි ටික කියලා. මේ ළමයි හැම සමිතියකම සිටී. ඒක තමයි මේ නීතිය. මේ ළමයි ටික වෙන් කරලා අපි කියනවා මේ ළමයි ටික හැම සමිතියකම ඉන්නවා. පාසලේ ළමයි ටික වෙන් කරලා කියනවා මේ ළමයි ඉංග්‍රීසි සමිතියක් තියෙනවා, සිංහල සමිතියක් තියෙනවා, සාහිත්‍ය සමිතියක් තියෙනවා, ඔක්කොගෙම ඉන්නවා. අන්න ඒ වගේ මේ චෛතසික ටික මොනවද? පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර. හරිද? මම මේකෙදි කිව්වා බලන්න අපි පංච උපාදානස්කන්ධය ගැන ඉගෙන ගන්න ගියාම අපිට සමහර වෙලාවට ප්‍රශ්න එනවා. වේදනාව එන්නේ සිත ආවට පස්සේද? හරිද? ඔන්න ප්‍රශ්න එනවා නේද? ඒක තීරණයක් ගන්න බැරුව ඉන්න වෙලාවකට සිතක් එනවා, හඳුන ගන්නවා, වේදනාව ඇති වෙනවා, සංඥාව ඇති වෙනවා, සංකා ඔහොම ඉතින් කට්ටිය මෙහෙම විග්‍රහ කරනවා. දැන් දන්නවනම් හැම හිතක් එක්කම යෙදෙනවා කියලා දන්නවා. චෛතසිකයන්ගේ ලක්ෂණ මෙතෙන්ට යොදලා බලන්න. හැම හිතක් එක්කම යෙදෙනවා නේද? ඊළඟට ඒ හිතත් එක්කම ඇති වෙලා හිතත් එක්කම නැති වෙනවා. සිත ගන්න අරමුණම ගන්නවා. එහෙනම් සිතත් එක්කම යෙදෙන වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ඔක්කොම එහෙනම් කොහොමද වෙන්නේ? ඒකවරම ඇති වෙලා නැති වෙලා යනවා. තේරෙනවා එතකොට වැඩේ. හරි? ඒකෙන්ද බලන්න. එහෙනම් සර්වචිත්ත සාධාරණ චෛතසික ටික ගත්තාම පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියන මේ ටික ගත්තාම ඒ ටික හැම සිතක් එක්කම යෙදෙන කට්ටිය. එතකොට ඒක එක නීතියක්. පළවෙනි නීතිය ඉවරයි එතකොට. හරි 16න් එකක් ඉවරයි. එතකොට සර්ව මේ කියන අන්‍ය සමාන රාශියේ තව තියෙනවනේ ප්‍රකීණක 6ක්. එහෙනම් ඒ 6ට වෙන වෙනම නීති 6ක් තියෙනවා. හරිද? ඒ 6ට වෙන වෙනම නීති 6ක් තියෙනවා. ඒකයි එතන නීති 7ක් වෙන්නේ. අන්‍ය සමාන රාශියේ නීති 7යි. හරිද? ඊළඟට අකුසල රාශිය අපි දන්නවා. අකුසල රාශිය බෙදෙනවා මෝහ චතුස්කය, ලෝභ ත්‍රිකය, දෝෂ චතුස්කය සහ තීන මිද්ද විචිකිච්ඡා කියන එක වෙනවා. අන්න එහෙම බෙදලා තියෙන්නෙම අකුසල රාශියට තියෙනවා නීති 5ක්. හරිද? අකුසල රාශියට තියෙනවා නීති 5ක්. මෝහ චතුස්කයට 1යි, ලෝභ ත්‍රිකයට 1යි, දෝෂ චතුස්කයට 1යි, තීන මිද්ද වලට 1යි, විචිකිච්ඡාවට 1යි. ඒ චෛතසිකයේ දෙන සිත් ටික ගැන නීති 5ක් තියෙනවා. එතකොට 7යි 5යි 12යි. තව තියෙන්න ඕන 4යි. එහෙනම් සෝබන රාශියට තියෙනවා ඉතිරි 4. හරිද? එතකොට එතනක් තියෙන්නේ බලන්න අපි සෝබන සාධාරණ කියලා 19ක් දැම්මා. ඒ 19ට එක නීතියයි. 19 වේද සිත් ටිකට එක නීතිය තියෙන්නේ. හරිද? මේ සිත්වල තමයි මේ ටික යෙදෙන්නේ කියලා. ඊළඟට විරති 3ක් කියලා දැම්මා. විරති 3ට යෙදෙන්නේ එක නීතියයි. ඊළඟට අප්‍රමඤ්ඤ 2යි කිව්වත් චෛතසික ඒ දෙකටම
එක නීතියයි සහ ප්‍රඥාවට එකයි. හරිද? ඒ විදිහට තමයි 16 හැදිලා තියෙන්නේ. හරියටම අපි චෛතසික සටහන බැලුවොත් ඒ සටහනේ බෙදිලා තියෙන විදිහවල් බැලුවොත් ඒ ඒ ටිකට මේ 16 යෙදෙන හැටි හොඳට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අන්‍ය සමාන රාශියේ තියෙන සර්වචිත්ත සාධාරණ වලට එකයි. ඊළඟට ප්‍රකීණක චෛතසික වලට 6යි. එතකොට ඒ 7 හරි. ලෝභ ඊළඟට අකුසල රාශියට පහක් එන්නේ. ලෝභ චතුස්කය, මෝහ චතුස්කය, ලෝභ ත්‍රිකය, දෝෂ චතුස්කය සහ තීන මිද්ධ විචිකිච්ඡා කියන ඒවාට වෙන වෙනම පහක් එනවා. ඊළඟට සෝබන රාශියේ සෝබන 19යි, අප්‍රමඤ්ඤ සෝබන 19යි, විරති 3යි, අප්‍රමඤ්ඤ 2යි, ප්‍රඥා 1යි. එතකොට එතන හතර ආකාරයක වර්ගීකරණය. එතෙන්ට 4යි. අකුසල රාශියේ 5 ආකාරයක වර්ගීකරණයක් තියෙනවා. එතෙන්ට නීති 5යි. හරිද? එතකොට අර කිව්ව අන්‍ය සමාන රාශියේ දෙපැත් දෙකකට බෙදලා තියෙනවා. දෙක බෙදලා පළවෙනි එක සර්වචිත්ත සාධාරණ වලට 1යි, අනිත් 6ට 6යි. හරි. ඔය විදිහට මේ නීති 16 අපිට ඔළුවේට හොඳට දැනিলা තියෙන්න ඕනේ. ඒක මම හැම වෙලෙම කියන්නේ සමස්තය ගන්න ඔළුවට ඉස්සෙල්ලා. සාරාංශය ඔළුවට ගන්න. හරිද? සාරාංශය ඔළුවට ගත්තට පස්සේ අපිට මේක පැටලෙන්නෙම නැහැ. සාරාංශය ඔළුවට ගන්න ඕනේ ඒ සඳහා සටහන් අඳින්න. සටහන් අඳින්න බෙද බෙද බලන්න ඕනේ. හරිද? ඒක බෙද බෙද බලන්න. එතකොට අපිට මේ සමස්තයක් පිළිබඳව අදහසක් තියෙනවා. අපි කීපයක් කතා කරා මේ එතකොට පළවෙනි නීතිය විදිහට එහෙමනම් දැන් චෛතසිකයන් යෙදෙන සිත් පිළිබඳව පළවෙනි නීතිය තමයි සර්වචිත්ත සාධාරණ චෛතසික 7 පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියන 7 සියලුම සිත් සමග ඒවා යෙදෙනවා කියන එකයි නීතිය. හැම සිතක් එක්කම එකවරම යෙදෙනවා කියන එක ඒක චෛතසික ධර්ම වල තියෙන කාරණාවක්. ඉතින් ඒකද මේක තමයි පළවෙනි නීතිය. දෙවෙනි නීතිය ගැන අපි කතා කරා විතක්කය යෙදෙන දැන් අපි එනවා ඊට පස්සේ ආවා මේ මෙතෙන්ට සර්ව චිත්ත සාධාරණ එකේ ප්‍රකීණක චෛතසික වලට ඒ මේ අන්‍ය සමාන රාශියේ ප්‍රකීණක චෛතසික වලට ඒකේ විතක්කයේ යෙදෙන සිත් ටික කියලා ගත්තාම අපි ඒක ගැන කතා කරා. නොයෙදෙන සිත් ටික කතා කරා. එතකොට පහසු වුණා. දෙපස් විඥානයේ විතක්කයේ යෙදෙන්නේ නැහැ. හරිද? එතකොට කාමාවචර පැත්තෙන් 54යි කියලා දන්නවා අපි සිත්. අනේ දැන් සිත් සටහනට යන්න වෙනවා. කාමාවචර 54යි. මේකේ දෙපස් විඥාන කියන්නේ විඥාන 10. විඥාන 10 ගැන මම ඉදා පැහැදිලි කරා. එතකොට ඉතිරි 44ෙම විතක්කේ යදෙනවා. හරිද? ඉතිරි 44ෙම යදෙනවා. ඊළඟට ප්‍රථම අධ්‍යානයේ ඇති වෙන සිත් 11ක් තියෙනවා. ඒ 11 ගැනත් මම විස්තර කරා. ඒ 11 යදෙනවා. එතකොට 55යි. හරිද? ප්‍රථම අධ්‍යානයේ යදෙන සිත් 11ක් තියෙනවා. ඒ 11ෙම මොනවද රූපාවචර පැත්තෙන් තියෙනවා. රූපාවචර පැත්තෙන් තියෙන ටිකයි මෙතන මේ පැත්තෙන් තියෙන ප්‍රථම ධ්‍යානය යදෙන ලෝකෝත්තර සිත් ටිකයි. ඒ ඔක්කොමත් එක හරියටම 11ක් තියෙනවා. මේ ටික ගත්තාම ඒ 11ත් එක තමයි මේ 55 එන්නේ. හරි. එතකොට ඒක අපිට මතක තියාගන්න ඕනේ කොහොමද මේ විතක්ක යදෙන සිත් ටික අපි එක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. එතකොට විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තමයි ප්‍රථම ධ්‍යානයේ තියෙන අංග. එතකොට ප්‍රථම ධ්‍යානයේ කුසල් විපාක ක්‍රියා කියලා තියෙන රූපාවචර වශයෙන් තියෙන සිත් තුනක් තියෙනවා. හරිද? එතකොට දැන් ඒ දැන් අරූපාවචරයේ ප්‍රථම ධ්‍යානය නැහැනේ. ඒතර රූපාවචරයේ තියෙන්නේ. ඒකයි මම 11ක් කියලා කිව්වේ. ඒ රූපාවචරයේ සිත් තුනක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රථම ධ්‍යාන සිත් තුන. හරිද? මොනවද? අකුසල, කුසල, විපාක, ක්‍රියා. එක 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 දෙන්නේ. ඒ අපි පස්සරත් තුන කියලා නගත්තා. එහෙනම් 3යි. ලෝකෝත්තරයේ වේ 8යි. එතකොට ලෝකෝත්තර ප්‍රථම ධ්‍යානයේ දෙන 8ක් තියෙනවා. මොනවද? සෝවාන් මාර්ග, සෝවාන් ඵලය, සකදාගාමි මාර්ග, සකදාගාමි ඵල. ඒ විදිහට 8යි. 8යි අර 3යි 11යි. ඒ 11යි අතනින් 44යි. එතකොට තමයි 54 හැදෙන්නේ. හරිද? 55 හැදෙන්නේ එහෙමයි. අතනින් 44යි. ඇයි දෙපස් විඥානයේ යෙදෙන්නේ නැහැ? ඉතින් ඉක්මනට මතක තියාගත්ත හැකි මේක. හරිද? අන්න එහෙම තමයි යන්න ඕන. ඊළාට විතක්ක, ඊළාට ਵਿਚාරවලට එනකොට, හරිද? ਵਿਚාරවලට එනකොට අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ.
දැන් දුති අධ්‍යාන සිත් තව එකොළහක් එකතු වෙන අර විදිහටම. දැන් ප්‍රථම මේ බලන්න තේරුම් ගන්න ලේසි. විතක්කයේ යෙදෙන සිත්වලට අමතරව දෙවැනි ධ්‍යානයේ යෙදෙන සිත් කීයක් තියෙනවද කියලා බැලුවොත් රූපාවචර පැත්තෙන් 3ක් එනවා. ලෝකෝත්තර පැත්තෙන් 8ක් එනවා. එච්චරයි. එතකොට 8 3යි 11යි. එහෙනම් ඉස්සෙල්ලා කතා කරපු විතක්කයේ යෙදෙන ඒවාට වැඩිය තව 11ක් එකතු වෙන්න ඕනේ. 11 එකතු වෙන හැටි අපි ඔළුවට ටක් ගාලා එන්න ඕන. හරිද? ඔළුවට එන්න ඕනේ කොට කොහොමද මේ විචාරයේ දෙන ටික කියලා එකපාරටම තමන්ගේ මනසට නැගෙන්න ඕනේ. මේ ටික අපි හිමින් හරි කතා කරමු දැන්. ඇයි මම ඒ කියන්නේ? මේක කතා කරලා ඒ වෙලාවේ තේරුම් අරගෙන ගියාට වැඩක් නැහැ. හරිද? එක ක්‍රමයකට මතක තියාගන්න මේ ළමයි ටික එකතු වෙලා සමිති හැදෙන ටික විදිහයි මේ කතා කරන්නේ. හරිද? එතකොට විචාරය කියන ළමයා ගත්තොත් එහෙම එයා විතක්ක කියන ළමයා යෙදිලා තියෙන හැදිලා තියෙන සමිති ටිකට අමතරව තව රූපාවචර පැත්තෙන් විපාක ක්‍රියා විපාක කුසල විපාක ක්‍රියා කියන තුනකින් එනවා සහ ලෝකෝත්තර පැත්තේ 8ක් ලෝකෝත්තර පැත්තෙන් 8 වෙයි ධ්‍යාන වලට 8යිනේ. එහෙනම් විතක්ක වලට වැඩිය මෙතන තව 11ක් එකතු වෙන්න ඕනේ. ඒ විදිහට මතක තියාගන්න. හරිද? විතක්ක කිව්වහම කාමාවචර පැත්තේ 54ෙම යෙදෙනවා. 54න් දෙපස් විඥාන ඇරෙන්න 44ක යෙදෙනවා. ඊට අමතරව ධ්‍යානසිත 11ක් තියෙනවා ලෝකෝත්තර සහ රූපාවචර පැත්තේ. හරිද? රූපාවචර පැත්තේ ධ්‍යානසිත 11ක් තියෙනවා. එතකොට 44 11 55යි. මේකට ආය 11ක් එකතු වෙනවා විතක්ක ਵਿਚාරවලට එනකොට. හරිද? එතකොට අන්න නීති ටික හැදෙන හැටි බලන්න නේද? එතකොට දැන් අපි නීති තුනක් දන්නවා. දැන් ලේසියෙන්ම දන්නවා නීති තුන ලේසියෙන්ම දන්නවා. හරිද? ඊළඟට අපි වෙනවා අදිමෝක්ඛය කියන එක. ඒක ධ්‍යානංගයක් නෙවෙයි. ඒකින්ද ධ්‍යාන ભેදයෙන් මේක හොයන්න ඕනේ නෑ. ඒකින්ද සිත් 89ට අරගෙන මේක හදාගන්න එක ලේසි. හරිද? එතකොට එතන කෙනෙකුට 121 ක්‍රමයටම ඕන නම් 8 වෙනුවට, ඒ කියන්නේ අපි ලෝකෝත්තර සිත් 8 වෙනුවට ලෝකෝත්තර සිත් 40යි කියලා එකතු කරගත්තහම ඒ ක්‍රමයට ගන්න පුළුවන්. අදිමෝක්ඛය ගැනත් අපි එදා කතා කරා. අදිමෝක්ඛය කියලා කියන්නේ අරමුණ විනිශ්චය කරන ස්වභාවයක්, අරමුණ විනිශ්චය කරන ස්වභාවය තියෙන සිතක්. එතකොට මේ අදිමෝක්ඛය කියන එකෙත් අකුසල් සිත් 12 විචිකිච්ඡාව හැර මේ අදිමෝක්ඛය යෙදෙන සිත් කියන්නේ අකුසල් සිත් 12 විචිකිච්ඡාව හැර ඉතිරි සිත් 11ම යෙදෙනවා. අකුසල් සිත් 12 ගත්තහම ඒ අකුසල් සිත් 12 කියන්නේ ලෝභ මූල 8යි, දේශ මූල 2යි, මොහ මූල 2යි කියනවා. එතකොට අකුසල් සිත් 12 විචිකිච්ඡා සහගත සිත හැරෙන්න අනිත් 11ම යෙදෙනවා. එතකොට ඒක අපිට මතකයි දැන් 11ක් තියෙනවා. ඊළඟට මේ අදිමෝක්ඛයත් අර දෙපස් විඥානේ යෙදෙන්නේ නැහැ. එතකොට එහෙම ගත්තහම අහේතුක සිත් 18 ගත්තොත් ඒ අහේතුක සිත් 18ෙන් ඊළඟට හේතුක සිත් 18ක් තියෙනවා. ඒ 18ෙන් දැන් අපි ආයෙ මුලින්දන් ගමුකෝ. අකුසල සිත් 12යි, අහේතුක සිත් සහ ඊළඟට සෝබන සිත් නේ තියෙන්නේ. එතකොට අකුසල සිත් 12ෙන් 11ක යදෙනවා. හරිද? අහේතුක සිත් 18ෙන් දෙපස් විඥානය ඇරෙන්න අනිත් සිත්වල යදෙනවා. එතකොට දෙපස් විඥානය ඇරිනවම 18ෙන් 10ක් ගියහම 8යි. එතකොට අහේතුක සිත් 8 යෙදෙනවා. ඊළඟට සෝබන සිත් 24ෙම යෙදෙනවා. රූපාවචර සිත් 15ෙම යෙදෙනවා. අරූපාවචර සිත් 12ෙම යෙදෙනවා. ලෝකෝත්තර සිත් ඔක්කගෙම යෙදෙනවා. හරිද? එතකොට නොයෙදෙන සිත් ගත්තොත් යෙදෙන්නේ තියෙන්නේ දෙපස් විඥාන. ඒක මතක තියාගන්න එහෙම පහසුයි. නොයෙදෙන සිත් ගත්තොත් එහෙම විචිකිච්ඡා සහගත අකුසල සිත් 12 විචිකිච්ඡා සහගත 1යි සහ දෙපස් විඥාන කියන 10යි. 11ක විතරයි යෙදෙන්නේ නැත්තේ. එතකොට 89ෙන් ගත්තොත් 89ෙන් 11ක් අඩු කරොත් 78කම අදිමෝක්ඛය යෙදෙනවා. හරිද? ඔන්න මතක තියාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා දැන්. ඒකෙදි ලේසි කොහොමද? නොයෙදෙන සිත් ටික මතක තියාගත්තාම අරමුණ විනිශ්චය කරන ස්වභාවයක් නැහැ දෙපස් විඥානේ. සහ විචිකිච්ඡා සහගත සිතෙහි අරමුණ විනිශ්චය කරන ස්වභාවයක් නැහැ.
ඒනම් සිත් 11ක් විතරයි යෙදෙන්නේ නැත්. 121 ක්‍රමයට ගත්තොත් එහෙම 110කම යෙදිලා. හරිද? එහෙම නැතුව 89 ක්‍රමයට ගත්තොත් එහෙම 78කම යෙදිලා. එහෙනම් යෙදෙන සිත් 78ක් වෙනවා. එහෙනම් විචා අදිමෝක්ඛය කියන චෛතසික ධර්මය ගත්තාම ඒක ආය මතක් කරන්ඩ විඥාන 10 යෙදෙන්නේ නැහැ. සහ විචිකිච්ඡා සහගත හිතේ යෙදෙන්නේ නැහැ. 10 1 11. එහෙනම් ඉතිරි 78ම ඉතිරි 78ම යෙදෙනවා. ඒ විදිහට අපිට මේක පහසුවෙන් පුළුවන් වෙන්න ඕනේ තේරුම් ගන්න. ඊළඟට එතකොට දැන් අපි නීති හතරක් දැනගෙන ඉවරයි. නේද? මොනවද? සර්වචිත්ත සාධාරණල එකක් දැනගත්තා. විතක්ක, විචාර, අදිමෝක්ඛ කියන ඒවට නීති දැනගත්තා. හරිද? ඊළඟට වීරිය. වීරිය ගත්තහම ඒකෙත් අපිට නොයදෙන සිත් ටික තේරුම් ගත්තහම හරි. පංචද්වාර වජ්ජන සිතෙහි ඒකට වීරයක් ඕන වෙන්නේ නැහැ. මොකද ඒක ඒ කියන්නේ අපේ ඉන්ද්‍රයන්හි දොරටුවට පැමිණෙනකොට ඒක දැන් අපි මෙහෙම බලනකොට මෙහෙම පෙනීමට වීරය යෙදෙන්න ඕනේ නැහැ. ඒක පාටම ඒ දොර ඒකට කියන ආවර්ජන සිතට ඒකේ කොහොමත් මේකට වීරයක් යෙදෙන්නේ. ඒ වගේම තමයි අරමුණ පිළිගන්නා සිතටත් ඒ අරමුණ පිළිබඳව වීරියක් ඕන වෙන්නේ නැහැ. ඒ කියන්නේ සම්පටිච්ඡන සිත් දෙකක් තියෙනවා. ඒ සිත් දෙකටත් වීරිය ඕන වෙන්නේ නැහැ. ඊළඟට අපි කතා කරා සම්තිරණ සිත කියලා කියන්නේ අරමුණ පිළිබඳ තීරණයක් ගන්නවා වගේ තියෙන සිත. ඒකටත් වීරියක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතකොට මේ සිත් ටික ඔක්කොම ගත්තම අපිව පැහැදිලි කරා. මම නැවත නැවත පැහැදිලි කරන්නේ නැහැ. ආය හොයාගන්න ඕනේ ටික බලන්න. පංචාද්දාරා වජ්ජන කියන සිත එකයි. විඥාන 10ම මේකේ දෙන්නේ නැහැ. ඒ කියන්නේ වීරිය හරියට නිකන් නායකෙක් වගේ. ඒකට දුර්වල අර පංචාද්වාරා වජ්ජන සිත්වල එහෙම මේ ඇදගෙන යන ගතියක් නැහැ. මොකක් හරි අරමුණ කෙරෙහි ඇදගෙන යන ගතිය වීරියක් යෙදෙනවා. අනිත් වීරිය කියන්නේ අපි දැන ගන්නවා ප්‍රකීණ එක චෛතසිකයක් කියලා. අකුසල පැත්තෙත් යෙදෙනවා. කුසල පැත්තෙත් යෙදෙනවා. ඉතින් ඒකින්ද මේක යෙදෙන්නේ නැහැ මේ පංචාද්වාරා වජ්ජන සිත්වල සම්තිරණ සිත් දෙකයි තුනයි සම්පටිච්ඡන සිත් දෙකයි දෙපස් විඥානයයි 10යි 15යි 1යි 16යි. හරි සිත් 16ක යෙදෙන්නේ නැහැ. හරි එහෙනම් වීරිය බලන්න ආය මොනවද කියලා පංචද්වාරා වජ්ජන සිතේ යෙදෙන්නේ නැහැ. විඥාන 10 යෙදෙන්නේ නැහැ. සම්පටිච්ඡන සිත් දෙකේ යෙදෙන්නේ නැහැ. සම්තිරණ සිත් තුනේ යෙදෙන්නේ නැහැ. එතකොට 3යි 2යි 5යි අතනින් පංචද්වාරා වජ්ජන 1යි 6යි දෙපස් විඥානයි 10යි. මේ 16 යෙදෙන්නේ නැහැ. ඒ 16 යෙදෙන්නේ යෙදෙන්නේ නැති ටික මතක තියාගත්තාම ලේසි. එතකොට ඉතිරි 73ක යෙදෙනවා. ඉතිරි 73ක යෙදෙනවා. එතකොට අන්න දැන් මේ ගැන අවධානයෙන් නොහිටපු අයට මේ විදිහට කතා කරගෙන දැන් ටිකක් ඔළුව කැරකෙනවා වගේ දැනෙනවා. හරිද? එතකොට වැඩක් නැහැ වගේ දැනෙනවා. අම්මෝ මට බෑ වගේ දැනෙනවා. හරි. ඒ තමයි මම ආය ආය මතක් කරන්නේ මේක අතහරින්න එපා. හරිද? අතහරින්න එපා. මේ නොතේරෙන දෙයක් එහෙම නෙමෙයි මේක හරීම සරල දෙයක්. මේ වචන ටිකත් එක්ක මතකේ නැති හින්දා මේ ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? අර සටහන මතක තියාගත්ත ගමන් සටහන සහ ඒ සිත්වල නම් ටික මතක තියා ගැනීම අපිට ඒ තරම්ම අර මේ පිළිවෙලක් නැති හින්දා මේක හරී සංකීර්ණයි වගේ තේරෙනවා. ඒවර අර මතක හිටින නම් නෙවෙයිනේ තියෙන්නේ. හරී සංකීර්ණයි වගේ තේරෙනවා. ඉතින් කටපාඩම් කර ගැනීම තියාගත්තා නම් මේවා කියද්දී එක පාටම තේරෙනවා. මේවා තෝරා ගැනීමේදී මෙලොවම දෙයක් තේරුන්නේ නැහැ කියනකොට ඒත් අහන් ඉන්න හැට ලොකු ලාභයක් තියෙනවා. ඈ මේ කතා කරන්නේ මං ගැනද? නේද? එතකොට මම මේ දරුවෝ ගැන, සහෝදරයෝ ගැන, ඥාතියෝ ගැන එක 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 නාඩගම් කර කර ඉන්න බලනකොට මේ විදිහටනේ මේවා වෙන්නේ. නේද? ඈ මම දන්නේවත් නැති මගේ ක්‍රියාකාරීත්වය. මම දන්නේවත් නැති මගේ ක්‍රියාකාරීත්වය. මේ වගේ ක්‍රියාකාරීත්වයට මාව අහුවෙලා තියෙන. එහෙනම් මෙහෙම ඉඳලා හරියන්නේ නෑ. මේක මට අයිති ක්‍රියාකාරීත්වය නෙවෙයි. මෙතන මහා සංකීර්ණ වැඩ වෙනවා. නේද? ඒකෙන්ම හැඟීමක් ඇති වෙන්න පුළුවන් කෙනෙකුට අනාත්මයි කියලා. විශේෂයෙන් මම දකින දෙයක් තියෙනවා. අභිධර්මයේ හදාරන කෙනෙකුට ඒ ක්‍රියාවලිය තේරෙන් ගන්නට බැරි වුණත් ඒ ක්‍රියාවලිය දැනුණොත් මෙහෙම එකක් කියලා ඒක මට අයිති නෑ කියලා තේරෙනකොටම තේරෙනවා. එහෙනම් මගේ මනසේ යම්කිසි නීතියකට වැඩ කරන මනසක් නේද? ඒ නීතිය හැදුවේ මම නෙවෙයි. ඒක මට අදාළ එක නෙවෙයි කියලා. හොඳයි.
එතකොට දැන් අපි පහක් දන්නවා, හයවෙනි එක කියලා හකිවහම ප්‍රීතිය. හරිද? ප්‍රීතිය කියන එක ධ්‍යානාංගයක්. ඒකින්ද අනිවාර්යයෙන් ඒක අපිට යන්න වෙනවා 121 ක්‍රමයටම කතා කරන්න. එතකොට ප්‍රීතිය කියන ඒවා යෙදෙන් නැති ටික ගත්තොත්, එහෙම නැත්නම් අපි යෙදෙන සිත් ටික ගත්තොත් එහෙම අපි දන්නවා සෝමනස්ස සහගත සිත් හතරයි තියෙන්නේ. සිත් කණ්ඩායම ගත්තාම සෝමනස්ස සහගත සිත් හතරක් තියෙනවා. ඊළඟට ඒ කියන්නේ ලෝභ මූල සිත්වල, ලෝභ මූල සිත්වල තියෙනවා සෝමනස්ස සහගත හතරයි තියෙන්නේ. ඊළඟට අහේතුක සිත් 18 ගත්තාම ඒකේ තියෙනවා සෝමනස්ස සහගත සම්තීර්ණ සිත කියලා එකක්, සෝමනස්ස සහගත හසිතුපාද සිත කියලා. ලෝභ මූල සිත් වලින් 8න් 4ක එහෙනම් සෝමනස්ස කියනකොට ප්‍රීතිය යෙදෙන හිඳයි. එහෙනම් එතන ප්‍රීතිය යෙදෙනවා. අර පැත්තෙන් අහේතුක සිත් ටික ගත්තාම ඒ සිත් අරගෙන ඒ සිත් ටිකේ නම් ටික පීරගෙන යන්න. හරි, මම ඔක්කොම කියන්න යන්නේ නැහැ දැන්. එතකොට යනකොට අපිට හම්බ වෙනවා සෝමනස්ස සහගත සම්තීර්ණ සිත සහ සෝමනස්ස සහගත හසිතුපාද සිත කියලා. එතනින් අපිට දෙකක් හම්බ වෙනවා. ඊළඟට කාම සෝබන සිත් 24න් සෝමනස්ස සහගත කුසල් සිත් අපි දන්නවනේ කුසල් විපාක ක්‍රියා කියලායි බෙදෙන්නේ කියලා මතකයි. අපි ඒක 8 8 8 කියලා කිව්වේ. ඒකේ සෝමනස්ස සහගත 4 4 4 තියෙනවා. හරිද? එතකොට ප්‍රීතියේ යෙදෙන 12ක් තියෙනවා. ඊළඟට රූපාවචර සිත් 15 අන්න බලන්න හොයාගන්න පුළුවන් එතනත් චතුත්ථ ධානයේ දෙන්නේ නැහැ ප්‍රීතිය. හරිද? එහෙනම් ප්‍රථම ද්විතිය තුති අධ්‍යානවල ප්‍රීතිය යෙදෙනවා. ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යානවල ප්‍රීතිය යෙදෙනවා. එහෙනම් ප්‍රථම ද්විතිය තෘතිය කුසල් සිත් 3යි, විපාක සිත් 3යි, ක්‍රියා සිත් 3යි. හරිද? ඊළඟට ඒ විදිහටම දැන් පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන දක්වානේ තියෙන්නේ මේ ප්‍රීතිය. ඒකින්ද ලෝකෝත්තර මාර්ග සිත් නම් නැත්නම් ලෝකෝත්තර කෙලින්ම ගත්තොත් එම 24යි. 8 වරක් 3 24යි. ඔන්න ඔය ටිකේ තමයි යෙදෙන්නේ. එතකොට ඒ ටික ඔක්කොම එකතු කරපුවාම සිත් 52ක යෙදෙනවා ප්‍රීතිය. දැන් අන්න ප්‍රීතිය යෙදෙන සිත් ටික එතකොට අපි දන්නවා. හරිද? මොනවද? සෝමනස්ස සහගත සිත් ලෝභ මූල පැත්තෙන් 4යි. එතන තියෙන 8න් 4ක සෝමනස්ස යෙදෙනවා. ඊළඟට අහේතුක සිත් 18න් 2ක විතරයි සෝමනස්ස යෙදෙන්නේ. ඊළඟට කාබන් සෝබන සිත් 24න් 4 4 4 වැටෙන්නේ. 8 8 තිබ්බ එකෙන් 4 4යි සෝමනස්ස තියෙන්නේ. එහෙනම් එතන කුසල් විපාක ක්‍රියා වශයෙන් 4 3 12යි. රූපාවචරත් ධ්‍යාන 3යි යෙදෙන්නේ. ඒකින්ද ප්‍රථම ද්විතියත් වෙන කුසල් විපාක ක්‍රියා 3 4 12යි. ලෝකෝත්තර පැත්තෙන් 3 5 නේද? 8 8 3 24යි. අයි 8 වෙන්නේ මාර්ග සිත් සහ ඵල සිත්. එතකොට එතන 51ක සිත් 51ක මේක යෙදෙනවා. මේක හැබැයි තේරුම් ගන්න ලේසි. ඇත්තටම ඒ යෙදෙන සිත් ටික ගැන, ඒ වගේම නොයෙදෙන සිත් ටිකත් බලපුවාම හරි. නොයෙදෙන සිත් ගත්තහම දෝමනස්ස සහගත පටික සම්ප්‍රයුක්ත සිතේ යෙදෙන්නේ සිත් දෙකක් තියෙනවා. ඒ දෙකේ යෙදෙන්නේ නැහැ. උපේක්ෂා සහගත සිත් 55ක් තියෙනවා. 55 මේ දෙන්නේ නැහැ. අර මේ නොයෙදෙන සිත් ටිකට වැඩිය නම් අර පැත්තෙන් ලේසි. මේකේ යෙදෙන සිත් ටික බලපුවාම ලේසි. ඊළඟට දුක්ඛ සහගත කාය විඥානය, සුඛ සහගත කාය විඥානය කියන ඒවා ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. සහ චතුත්ථ ධාන සිත් 11ක් තියෙනවා. හැම වෙලෙම ධාන සිත් මතක තියාගන්න. හැම ධානයකටම තියෙන සිත් 11යි. 8යි 3යි 8යි 3යි එන්නේ. ඒ කියන්නේ චතුත්ථ ධානය දක්වා තියෙන ටිකේ. එතකොට ඒ 11 යෙදෙන්නේ නැහැ. ඒතර අනිත් ටිකේ යෙදෙනවා. මේ ටික ලියාගෙන මම හිතන්නේ මේක අපි කතා කරේ නැහැ. මම බොහොම හිමින් කියන්නම්. දැන් මේක ලියා ගන්න හැටි ලියා ගන්න බලාගෙන යෙදෙන සිත් ටික ගැන. හරිද? මොකද ලියන්න ඕනේ නැහැ. මම කිව්වා රේරුකාණී චන්දවිමල නායක ස්වාමීන් වහන්සේගේ පොත මේත් එක්ක මේ අහගෙන ඉඳලා කරන් තියෙන හොඳම දේ තමයි අහගෙන ඉන්නවා. මොකද මම භාවිතා කරමින් ඉන්න පොත් අතර වැඩියෙන් භාවිතා කරන පොතක්. එතකොට මේ හොඳට පාඩම අහගෙන ඉඳලා ඉවර වෙච්ච ගමන් මේ පොත අරගෙන ඒකට අදාළ ටික බලන්න. බලලා Tamanට අදාළ සටහන හදන්න. ටික දවසයි මේ ටික මේ ක්‍රම ටික තේරුම් ගත්තට පස්සේ අපිට පහසු ගමනක් තියෙන්නේ. ලේසි කතා කරන්න ලේසි. හැබැයි මේ ක්‍රම ටික ඔළුවේ තියෙන්න ඕනේ. හැම වෙලෙම ඔළුවේ තියෙන්න ඕනේ. මේ ටික දැනගත්තට පස්සේ මොන හරි දෙයක් කතා කරද්දී අපිට හරි පහසුයි. හරි.
එකද මේටික ඔළුවේ තබාගෙන අභිධර්ම පාඩමට සම්බන්ධ වෙන්ඩ දැන්ගතින් පොඩි වීරයක් ගණ්ඩ නේද. මේක කරන්න බැරි දෙයක් නේ හොඳටම කරන්න පුළුවන් දෙයක්. අයිතිති මඟතුර කියලා තියෙනවානේ ඔය සම්ප්‍රයෝග සහ සංග්‍රහ නයටික අපි දැනගත්තහම පොඩ්ඩක් ඉතින් ඔය ටිකක් සද්‍යදදාගෙන ඉන්ඩ පුළුවන් මේ හැරි බණ මඩුවේ පොඩි සද්‍යදදාගෙන එන්න කට දෙන්න තුන් දෙන කතා කරන්න ති හැන්ඩෙම අහවල් චෛතක මොකේ දේ දෙන්නේ අහවල් සිත්තල යදෙනවා අද හෙමක් හම ළඟඉන්න ටික බයකරගන්නඩ පුළො ඇ ගොඩාක් දන්නවා කියලා පොඩි රඟ පෑමක් කරලා හොර වැඩක් කරලා ඉන්ඩ පුලක් තිෙනවා මේ මොක අපි මේක දැනගෙන ඉන්නගේ වටනක්මත් තියෙන මොනවා දෙන අපි දාය බලමු. ලෝභ මූල සිත් අටයි ඒකේ සෝමනස්ස සහගත හතරයි. ලෝභ මූල අටෙන් සෝමනස්ස සහගත හතරෙහි ප්‍රීතිය යෙදෙනවා. ඊළඟට අහේතුක සිත් දහ අටයි ඒකෙන් දෙකක විතරයිය දෙන්නේ මොනවද සෝමනස්ස සහගත සන්තීරණ සෝමනස්ස සහගත හසිතු පාද සෝමනස්ස සහගත සන්තීරණ සෝමනස්ස සහගත හසිතු පාද. එනට කාම සෝභන සිත් විසි හතරයි ඒ විසි හතර අපි දන්නවා අටයි 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 විදිර තියෙන කුසල විපාක ක්‍රියා කියලා ඒවයින් හතරයි 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 විදිටයිය දෙන්නේ සෝමනස්ස සහගත කුසල් සිත් හතරයි විපාක සිත් හතරයි ක්‍රියාසිත් හතරයි. එතකොට ඒ පැත්තෙන් විසි ඒ පැත්තෙන් දොළහයි. ඊළඟට රූපාවචර සිත් පහළවයි ගත්තාම රූපාවචර සිත් පහළවයි ඒකෙන් තුති අධ්‍යානය දක්වා විතරයි ය දෙන්නේ කොහොමද රූපාවචර සිත් පහළ වැදිලා තියෙන දිහාන පහ වැඩිකිරීම තුන එහෙමන. එතකොට දිහාන පහෙන් දිහාන තුනක විතරයි ය දෙන්නේ එහෙනම් තුන වැඩිකිරීම තුනයි එතකට රූපාවචර පැත්තෙන්ඉන්න මොනවද කුසල විපා කුසල ප්‍රථමදතිය තුතිය ධ්‍යානලු කුසල් සිත් තුනයි විපාක සිත් තුනයි ක්‍රියාසිත් තුනයි. කුසල් සිත් තුනයි විපාක සිත් තුනයි ක්‍රියාසිත් තුනයි. එතකට හරිට පසිති ලෝකොත්තර සිත් තුලින් ගන්න ලෝකොත්තර සිත් අපි සාමාන්‍යෙන් ගණන් හදන්නේ අට වැඩි කිරීම දිහාන පහ. එතකොට එනම් එන්නේ අට වැඩි කිරීම දිහාන තුනක විතරයි ප්‍රීතියේ දෙන්නේ. එහනම් අන්න එතරින් එනවා විසි හතරක් ඔන්න සිට්ටි එකතු කරලා බලන්ඩ පනස් එකක් හැදිර තියේ තුර පනස් එකක යෙදෙනවා. හරිද සිත් පනස් එකක යෙදෙනවා නොයදෙන සිත් හැත්තෑවක් තියෙනවා. ප්‍රීතිය දෙන්න ඇති සිත් හැත්තෑවක් තියෙනවා එකසිය විසි එක ක්‍රමේටයි මේක බලන්නේ දැන් තේරෙන් ඇති වෙලාවකට අසු නමේ ක්‍රමයකටයි වෙලාවට එකසි විසේ ක්‍රමය ඕන වුනේ ඇයි ක්‍රම දෙකක් නෙවෙයි එකම ක්‍රමේ අර දිහාන අංග ගැන කතාවක් නැති චෛතසික ගැන ගැන කතා කරද්දී දිහාන ඔක්කගේම එක්ක යෙදෙනවා එක්ක යෙදෙන්නේ නෑ ඒකොම එක ගන්න පුලන් එකහිද අටයි කියල ගත්තම ලෙසි හ එතකට නමුත් එක දිහානොල යෙදන්න තිව තියෙන හිදයි අපිට මේක වෙන් කරලා ගන්න සිද්ධ වෙන්න. හොඳයි සංකීර්ණයි කියලා හිතන්නේ නැතුව අමාරුවෙන් හරි අපි මේකට යං මේකට මේක බැරි එකක් නෙවේ බැරිම වනානං හිතන්ඩ අනාත්මයි කියලා. හරිද මේක පොඩ්ඩක්වත් සංකීර්ණ නෑ තේරුණාට පස්සේ මං අවසාන වසයෙන් දේශනාවද දවසිවර කරන්න ඉස්සෙල්ලා අපි කියන්නේ අපි හතේ පන්ති අටේ පන්තිදී හතේ අටේ වගේ පන්තිවලද ඉස්සෙල්ලාම ත්‍රිකෝණමිතිය කියලා දුන්න දවසේ මොකද හිතුනේ කුලක කියලා දුන්න දවසේ මොකද හිතුනේ අම්මූ මටනං නේද මටරං අමාරුවේ මෙවනං කවදාවක් බැරිවේ කියලා. හැබැයි ගණන් දෙක තුනක් හදලා අමාරුවෙන් එක චුට්ටක් නේද ඒ ප්‍රමේයන් ආදී යොදලා කරලා බලහම අයියෝ මේක මොකක්ද මේක බොහොම පොඩි දෙයක්නි කියලා වේගෙන් කරන්න පුළුවන් වුණා නේද ත්‍රිකෝණ එක පාදයකදිගේ එහෙම හොයන්නික වේගෙන් කරන්න පුළුවන් වුණා. ඉතින් එහෙම මං කියන්නේ ඒ වගේ පටන් ගත්තා ඇහිච්ච දවසේ හරි අමාරුවෙන් දරුණාට පසුව මේක ඉතා පහසුව සරලව අර ටික ඔළුවට ආවට පස්සේ හරීම පහසුවක් දැනව කරගෙන යන්න. එකෙනෙක් ඔළුවට ගන්න ටිකක් ඊට පස්සේ ලේසියෙන් අභිධර්ම ඉගෙන ගන්න පුළුවන්කම තියෙන. ඉතින් ඒකින්ද අද දවසේ ධර්ම දේශනාව අද දවසේ මෙතනින් නිමාවටපත් වෙනවා. අද දවසේ නිවසේ ඉඳන් මේ ධර්මය ශ්‍රවණය කරපු පින්වන්ත අයට මේ ධර්ම ශ්‍රවණය සඳහා අවශ්‍ය කරන දායකත්වයෙන් ලබා දුන්නේ මේ මැදිරියට ඇවිල්ලා මේ ධර්ම ශ්‍රවණය කරපු පින්වන්ත පිරිස. ඉතින් ගැඹුරු ධර්මයක් පිළිබඳව සාකච්ඡා කරන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දීලා ඒ අතන් තමන්ගේ නංගොත් සඳහන් කරන්නේ නැතුව වැඩිම වෙලාවක් ධර්මය දේශනා කරන්න අවස්ථාව ලබා දෙමින් ඉතාමත්ම ප්‍රබලව ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය මේ නිවසේ ඉඳන් ධර්මශ්‍රවණය කරපු අයට ලබා දුන්නා. ඉතින් ඒ අය වෙනුවෙන් නමුත් අපි ප්‍රාර්ථනා කරමු නිවසේ ඉඳන් ධර්මශ්‍රවණය කරපු අයත් ධර්ම දේශනා කරපු මමත් ඔබ අප හැම දෙනාම තුළ ජනිත වුණාම සියලු පුණ්‍ය ශක්තිය
මේ හැම දෙනාටම අනුමෝදන් වේවා. සුජීවත්වාසයක හැම දෙනාටම දුක් නිරෝගී චිරජීවන ලැබේවා. මේ පරලෝකිය අත්තන්ට මේ පින් අනුමෝදන් වේලා යත්තන්ද සුඛීසුපත් භාවයට පත් වේවා. හැම දිනාටම උතුම් ධර්මාවබෝධය පිණිසම මේ ධර්ම දානමය කුසල ධර්මය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.